මන්තා චක්කවාලේසු අත්‍රාගච්්චන්තු දේවතා. සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදන් ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා පට්ටාන ධම්මස් සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස පට්ඨාන දේසකස්සේ. නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ පට්ඨාණ දේශකස්සේ. නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ ප්ඨාන දේසකස්සේ. විචිත්ත මති ගම්භීර මනන්තනය මන්ඩිතං පට්ටානං සම්ම සන්තස්ස විමලාමිත බුද්ධයා, යස්සදේහා නික්හමින්සු සුභාචබ්බන්න රන්සිියෝ, නීලපීතාරත්ත සේතා, මංජෙටටාචපභස්සරා තං ලෝකනාතං සුගතං දම්මංච ජිනසේ විතන් සංගන් නිරංගනං සෙට්හන් නමාමි සිරසාදරං සද්ධර්මස්ශ්‍රවනාබිලාසි කාරුණික වාසනාවන්ත ගුණබරපින් වත්නිි. අද දවසේ මේ උතුම් පට්ඨහාන ධර්ම දේශනාව, ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කිරීමේ සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරන්නේ, ගාල්ල පෝද්දල ප්‍රදේශයේ පදිංචි, බන්දුුසිරි හපුගොඩ මහතා එවගේම ලීලා සෙනෙවිරත්න මහත්මිය. ඒ උතුම් සැදහැති පිරිසගේ උතුම් ප්‍රාර්ථනාව වෙන්නේ තුම් ධර්ම දේශනාවෙන් ජනිතවන්නාව උපුුණ්‍ය ශක්තිය අතිගෞරවනීය ධර්ම දේශක ස්වාමීන් වහන්සේ ඇතුළු සම්බුදු සසුන සුරකින මහා සඟරුවනට අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවය මෙන්ම මේ භවයේදීම උතුම් නිවන් සුවය ලැබේවායයි ප්‍රාර්ථනා කිරීමයි. එ වගේම අදදිනට එනම් සැප්තැම්බර මස එකොළොස්ව වන දිනට ජන්මදිනය සමරණ නයන ලක්ෂිකා දියනයටත් සපටෙම්බර් මස විසිවනදින ජන්මදිනය සමරණ නිරෝෂා සුශාන්ති දියණටත් කායික මානසික සුවයෙන් පිරිවාසනාවන්ත ජීවිතයකට ත්‍රිවිධරත්නය ආශිර්වාදය ලැබේවායැයි ප්‍රාර්ථනා කිරීමත්. බන්දුුසිරි හපුගොඩ මහතාටත් ලීලා සෙනවිරත්න මහත්මියයටත් නිරංජන් හපුගොඩ ලසන්තිකා හපුගොඩ නයන ලක්ෂිකා හපුගොඩ නිරෝෂා සුසාන්ති යන දූදරුවටත් දිමුතු ජයලත් හසිත කළු පහන නිහාල් ඉන්ද්‍රසිරි යන බෑනාවරුන්ටත් අයි සෙනවිරත්න එල් මදනායක යන දෙදෙනටත් සදව් ජයලත් සෙතුමිදී සන්සිලුනී යන මුුණුබුරු මිනිබිරියන්ටත් ධර්ම ප්‍රචාරණය කරවීමේ කුසලයෙන් සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවායයිද. ප්‍රඥාව පහලවී මේ ගෞතම බුදු සසුනේදී චතුරාර්ශත්‍ය ධර්මය අවබෝධ කර උතුන් නිවන් සුවෙන් සැනසීම ලබන්නට හැකියාව ලැබේවා යයි ප්‍රාර්ථනා කිරීමත්. දෙපාර්ශවේම පරලොව සැපත් මෞුපියන් වන සයිමන් හපුගඩ කරලිනා මයිටිපේ Tපෙනවිරත්න කේ කංකානම්ගේ යන අයටත් සෝමාපස් සෙනවිරත්න PW මදනායක තිලකාවති කොඩිතුවක්කු ධනවති හපුගොඩ ඇතුළු පරලෝ සැපත් සියලු ඥාතිහිත මිතුරන්ට ධර්ම ප්‍රචාරණයෙන් ජනිතවන්නාව කුසලේ අනුමෝදන්ව භවගාමී ජීවිතය යහපත්ව ඉක්මන් භවයකදී උතුම් නිවන් අවබෝධය ලබත්වායයි ප්‍රාර්ථනා කිරීමත්. සතරවරම් දෙවියන් ඇතුළු සියලු දෙවියන්ටත් මේ පුුණ්‍ය ශක්තිය අනුමෝදන්ව නිවන් අවබොහෝදය ලැබේවා යැයි ප්‍රාර්ථනා කිරීමත් ධර්මශ්‍රවණය කරන සියලු දෙනාට නිර්වාණ අවබෝධය පිණිස, මේ උතුම් පට්ඨාන ධර්ම දේශනාව හේතු වාසනවේවායැයි ප්‍රාර්ථනා කිරීමත් සිදුකොට තිබෙනවා. එම බඳු සිරි හපුගොඩ මහතා ලීලා සෙනවිරත්නු මහත්මිය යන අයගේ ඒ උතුම් ප්‍රාර්ථනාවෝ එලෙසම ඉෂ්ට සිද්ධ වේවා සමුෘර්ධවේවා යයි ප්‍රාර්ථනා කරමින් මේ උතුම් පට්ඨාන ධර්ම දේශනාව සිද්ධ කරන්න්නට අපි බලාපොරොත්තු වෙනවා. පින්වත් නී? ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ එවතුම් පට්ඨාන ධර්ම දේශනාව. ඒයේ ධම්මා හේතුප පබවා තේසං හේතුම් තතාගතෝ ආහ. තේසංචයෝ නිරෝධධෝ ඒවන්වාදී මහා සමනෝ. එදා අසජී මහා රහතන් වහන්සේ සඳහන් කරන ලද ඒ ගාතාරත්නයෙන් දේශනා වෙන්න පිින්වත්න ඒ ධම්මා හේතුප පබවා. යම් ධර්මයක් හේතුූන්ගෙන් හටගන්නවද. අන්නේ හේතුූ ලොවතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා. පින්වත්නී යම් ධර්මයක ඒ හේතු පල ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල ආකාරතृත්වයක් පිළිබඳව අපි මේ පින්වත් පිරිසට මුලින් දේශනා කිහිපයක දීම සඳහන් කොට තිබෙනවා. පංවත්නී මේ දේශනාව තුළ අපි බලාපොරොත්තුවෙනවා කාරණ කීපයක් සඳහන් කරලා මේ පින්වත් පිරිසගේ ධර්මඥ්ඥානයේ දීියුණු කරන්න. විශේෂයෙන්ම වර්තමානයේ වන විට මේ පට්ඨාන දේශනාව කියන එක ලංකා දවීපේ බොහෝ අය අතර ප්‍රචලිතයි. ප්‍රඥානාලිකාව තුළින් විකාශනය වන මේ පට්ඨාන දේශනා මාලාව තුළිනුත් බොහෝ උදී ජනයාගේ ඒ පට්ටාන ධරමය පිළිබඳව තිබුණු නොදැනුවත්කම වර්තමානය වන විට දැනුවත්කමක් බවට පත් වෙලා තිබෙනවා. බොහෝ අය දැන් මේ පට්ඨාන සජ්ජායනාව ආදිය බොහෝ ස්ථානවලදි සිදුකරනවා අපිට අසන්න දකින්ට ලැබෙනවා. විශේෂයෙන්ම මෑතක් වෙනකම්ම සාමාන්‍යයෙන් මිනිස්සු තමන්ගේ ඒ අපල උපද්‍රව ආදිය දුරුකරගන්නට බෝධි පූජා ආදිය පවත්වන අවස්ථාවන්වල නිකම්ම ගාතාවන් සජ්්‍යායනා කළාට වර්තමානය වන විට බොහෝ තැන්වල, බෝධි පූජා ආදී තියෙන තැන්වල පවා. එවගේම සිල් සමාදං වෙලා මිනිස්සු ඒ පිරිත් සජ්ජායනා කරන අවස්ථාවල පවා, පට්ටාන සජ්්‍යායනයේ යොදාගන්න අවස්ථාව අපිට අසන්ට දකින්ට ලැබෙනෝ. ඒ නිසා, ඒක බොහොම ොහොඳ යහපත් ප්‍රවණතාවයක් බව අපි සඳහන් කරන්නේ බොහෝම නිරහංකාරව. පින්වත්න ඊට අමතරව, ඊට අතිරේකව දැන් පිරිස අතරින් බොහෝ අය අසන්ට ැබ බොහෝ අය අපින් අසන්නව අසනවා විමසනවා ස්වාමීනි මේේ පට්ඨහාන ධරමයෙහි තිබෙන්නාව මේ දේශනාවල අර්ථය වඩා සරල්ලව තේරුම් ගන්න ක්‍රමවේද නැද්ද කියලා. ඉරිින් ප්‍රඥා නාලිකාව ඔස්සේ දේශනා ගණනාවක් තුළින් මේ වන විටත් ඒ පට්ටානේ නිද්දේශපාලියෙහි තිබෙන ගාථ රත්නයන්හි තේරුම් එකින් එක වෙනවෙනම දේශනා කොට තිබෙනවා පින්ත්ද ඒ අතරතුර අපි ඔබට මතක් කරන්නට කැමති සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න්න පුළුවන් මේ පට්ඨාන සූත්‍රය එමනම් පට්ඨාන දශනාවය අඩංගු නිද්දේශපාලිය සජ්්‍යායනා කිරීමෙන් ත්‍රෝජනයක් ඇතිද කියලා සැකයක් ඇතිවෙන්න පුළුවන් වත්නී අතීතය ඔබ දන්නවා කාශ්‍යප බුද්ධ සාසනයේදී පට්ඨානය සජ්ජායනා කරනුන් ලබන ලැබූ ස්වාමීන් වහන්සේලාගේ ඒ හඬ අසාගෙන හිටපු ඒ ගල්ලනේ හිටපු කිරිවුලන් පන්සිය දෙනාග කතාව ඒ කිරිවුලන් ඒ පට්ටහාන දේශනාව ශ්‍රවණය කරගෙනීඉදලා ඒ හඬට පැහැදිලා මැරිලා ගිහිල්ලා බුද්ධාන්තරයක කාලයක් දිව්‍යලෝකයේ දිව්‍ය සැපසම්පත් විඳලා. ඒ හඬමාත්‍රයට පැහැදිලා. දිව්‍ය සැප සම්පත් විඳලා මේ බුද්ධ ශාසනයේ දිහෙවත් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී සාරිපුත්‍ර මහා රහතන් වහන්සේගේ පළමු ආභිධම්මික භික්‍ෂූන් වහන්සේලා පන්සිය නමක් බවට පන්සිය දෙනා බවට පත්වෙන්නේ අන්නේ කිරි බවුල්ලු පන්සේ දෙෙන දැන් හිමනන් ඔබට තේරෙනවා අහේතුක ප්‍රතිසන්ධිකයන් වෙච්ච තිරිසන්ගත ආත්මවල හිටපු සත්ත්වයෙන් පවා මේ පට්ඨාන ධරමය ශ්‍රවණය කිරීමෙන් පවා ලොකු ආනිසංසයක් ලැබෙන බව. පින්වත්නි එසේ නම් ඔබ කල්පනා කරන්න මනුස්්‍ය ජීවිතයක් ලබපු ඔබත් මමත් මේ පට්ඨහන ධර්මය ශ්‍රවණය කිරීම විතරක්න මේ කරන්නේ පට්ඨානය සජ්්‍යායනා කිරීම ඉළඟට මේක තිබන්නාව එකඒක ගාතාවක තේරුම පවා ඉගෙනගන්න උත්සාහවත්වීම ඉළඟට පට්ටහානය කියන එක තිබෙන්න්නාව ගැඹුරු අර්ථයන් ගැඹුරින් ගැඹුරට අපි දවසින් දවස ඉගගන්නට උත්සකවීම මේ කාරණා මත පින්වත්න අපිට රජුවම මේක නිර්වාණ අවබෝධය කෙරෙහි හේතුවෙනවා ඒකා අන්තමයි ඒ නිසා ඔබ කිසිදු සැකයක් ඇති කරගන්නට එපා යම් කිසි කෙනෙකුට මේයි ගැඹුරු ගැුරු කාරණාව වැටහෙන්නේ නැතිනම් අඩුම ගානේ මේ සවද්ධාවෙන් යුත්තුව මේ පට්ඨානේ සධ්්‍යායනා කිරීම හෝ කරන්න. සජ්්‍යායනා කරන්න කරන්න දවසින් දවස දවසින් දවස ඒ ප්‍රඥාව තමන්ට ටිකටික හෝ ඇවිදිල්ලා මේ වැයි කරුණු වැටහෙන්න පටන්ගන්නවා. ඒක අපිටත් එහෙමයි. පින්වත්න අපි මේ පට්ඨානය පිළිබඳව ඉගෙනගන්න පටන්ගත්ත ආරම්භක කාලයේ දී පට්ඨානය කියන එකඒ වචනයක්වත් සමාරවෙලාට තේරෙන්නේ නේ නමුත් සද්ධාවෙන්න්නේ ඒ සජ්්‍යායනා කරන්න කරන්න පට්ටානේ ටික ටික වැටහෙන්න පටන්ගන්නවා. එ මේ වැටහෙන වැටහෙන්න පින්වත් වැටහෙන්නේ හේතු පල න්‍යාය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශසනයහි. එමම් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවෙහි ගැඹුර එහමන නම් හරපද්ධතිය. එහමන ම් සාරය තිවෙෙන්නේ මේ පට්ඨාන දේශනාව තුළ. ඉතින් සමහර වෙලාවට මේවා වැටහෙන්නේ නැති නුවන නැති පිරිස්. මේ පට්ටහානය වගේ ගම්බිර ධර්මයකට ගර්හා කරනවා මේ පට්ඨානය කියනෙ කොහෙද තියන්නේ. එම අභිධර්මය කෞුද දේශනා කරල තියෙන්නේ. ආදී වශෙන් ඒ මේ ගැඹුරු සද්ධරමය නොදන්නා වූ උදවිය මෙවට නින්දා කරනවා අපහස කරනවා. ඒ අපහස කරන පිරිස එන්න එන්න පින්වත්නි සද්ධර්මයෙන් ඇත්වෙන. සද්ධර්මය පිහිට ආධාරයේ ඇත්තන්ට නැති වෙන. ඒ සද්ධර්මය පිහිට ආධාරය නැතිවෙලා ඒ ඇත්තව කියන දේවල් සමහයට මන්ගේ අත්ත නෝ මත හෙමනන්නන් තමන්ට වැටහනායයි හිතෙන මනස්ගාත තමයි බොහෝ වෙලාවට ඇත්තු දරාගෙන සමහර වෙලාවට මාර්ගඵල ලබලයි කියලා හිතංගඉන්න ධ්‍යාන ලබලයි කියලා හිතංඉන්න. එහෙම ඒ රැවටෙන්නේෙම හේතුව කවරක් නිසාද පින්වත්න ඒ තමන් මුලාවෙච්ච නිසාමයි. අභිධර්මයට ගරහා කරපු නිසාමයි. එනිසා ත් පිරිස මේ කතාව මතක් කරන්ටේ දෙන්නේ බොහෝම කරුණාවෙන් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් මේ ධර්මය අදහගන්න බුදුරජාණන් වහන්සේ ගැඹුරු ධර්මයට කිසි ලෙසකවත් නින්දා පහස කරන්නට යන්න එපා. පින්වත්න අද මේ ධර්මදේශනාවිද අපි බලාපොරොත්තුව වෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ පට්ඨානයේ කියන ධර්මකොට්ටාසය බෙදාදක් කොලා තිබෙන ඒ ගැඹුරු න්‍යායන් කිහිපයක් පිළිබඳව ඔබට සරලව කියලදින්. න්නේ දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්ේ හේතු පල න්‍යාය කියන එක විස්තර කරන ඕනේ ආකාරතුනකට එකක් තමයි කෙටික්‍රමය දෙවනක මධ්‍ය ක්‍රමය තුංගනයක පින්වන්නේ දීර්ග ක්‍රමය. විස්ථාර ක්‍රමය. එෙතකොට ඒ කෙටික්‍රමේයට කියනවා. චතුරාරි සත්‍ය ක්‍රමය නැන්නම් චතු සච්ච ක්‍රමය කියලා කියනවා. චතුරාර් සත්‍ය ක්‍රමේ දිපින් වන්නේ. ි දන්නවා ආරරි සත්‍යය හතරක් දේශනා කරනවා ඒ ආරි සත්‍ය හතරින් දෙකක් හේතු බවට පත්වෙනවා දෙකක් පල බවට පත්වෙනවා එතින්ද අපි දන්නවා දුක්ක සත්‍යය සමුදේ සත්‍යය කියන දෙකෙන් සමුදේ සත්‍යය හේතුව වෙනවා ඒවගේම දුක්ක සත්‍යය පලේ බවට පත්වෙනෝ ඉළඟට නිරෝධ සත්‍යයයි මාර්ග සත්‍යයයි දෙක ගත්තොත් මාර්ග සත්‍යය හේතුව බවට පත්වෙනවා ඒවගේම නිරෝධ සත්‍යය පලේ බවට පත්වෙන. ඒහමන එතන තිබෙන්නේෙත් හේතු පල නියායක්. හැබැ මේ හේතු පලනියය බොහොම කෙටික්‍රමයක්න්. එ කෙටික්‍රමය දේශනා කරන්නේ බොහෝම ප්‍රඥ්ඥාවන්ත උදවයට. ඒ ප්‍රඥාව බොහොම මෝරලා තිබෙන නුවන බොහොම මෝරල තියන මුහුකුරාගිය නුවනක් තියෙන අයට ඒ විදිහට දේශනා කලත් ඒ බොහෝම හොඳින් වැටහෙනෝ. බුදුරජාණන් වහන්සේගේ ඒ පළමු දේශනා ක්‍රමයෙන් ධර්මාවබෝධය කරපු ධර්මාාබි සමය කරපු. පෝටි ගන් මිනිස්සු දෙවිවරු ඉන්න. හැබැයි පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ වටහාගත්ත මේ ක්‍රමයට හේතුඵල න්‍යාය කිව්වට තේරෙන් නැති පිරිසක් වැටහෙන් නැති පිරිසක් නුවන මද පිරිසකුත් ඉන්න. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට ඒදනා පටිච්ච සමුප්පාද ක්‍රමය ඒක මධ්‍ය ක්‍රමය. හේතුඵල න්‍යාය විස්තර කරන මධ්‍ය ක්‍රමය. අවි්‍යාපච්චයා සංකාරා, සංකාරපච්චයා විඤ්ඥානං, විඤ්ඥානපච්යා නාම රූපං, නාම රූපපච්චයා සලායතනං. සලායතන පච්චයා පස්සෝ, පස්සපච්චයා, වේදනා, වේදනාපච්චයා, තන්හා, තන්හාපච්චයා උපාදානං, උපාධානපච්චයා බවෝ, භවපච්චයා, ජාතිී, ජාතිපච්චයා, ජරා, මරණං, සෝක පරිදේව දුක් දෝ මනස්ස උපායාස. පින්වන්නේ මේ විදිහට මේ ආකාර දොළහක්. නං ඒ පටිච්ච සමුප්පාදේ අංග දොළහක් බුදුරජාණන් වහන්ස ඇතුළත් කරල දේශනා කළ. ඒක හැමේ එකකම මෙන්න මේ විදියට හේතුවත් පලයත් ගන්න පුළුවන්. ඒ මුලින් තිබෙන අවිද්‍යාව කියන එක හේතුව නං, අවිද්‍යාපච්චා සංකාරා, අවිද්‍යා ප්‍රත්තයෙන් හටගන්නාව සංස්කාර කියන එක පලේ බවට පත්වෙනවා. ඊළඟට සංකාරපච්ඡා විඤ්ඥානං කියන අවස්ථා දෙකේද සංකාර කියන එක හේතුව නං, විඤ්ඥානය කියනයක පලේ බවට පත්වෙන ංකාර පච්චා විඤ්ඥාන සංකාර ප්‍රත්වයෙන් විඤ්ඥාණය හටගන්න. එතකොට හේතුව සංකාර පය විඤ්ඥානය බවට පත්වෙන. විඤ්ඥාන පච්චා නාමරූපන් කියන අවස්ථාවගත් තොත් විඤ්ඥාණයේ ප්‍රත්යෙන් නාමරූපදින වනං විඤ්ඥානයේ හේතුව බවටත් නාමරූප දෙක පලේ බවටත් වෙනු දැඟ හෙමලම් ඔය විදියට පින්වත්න්නේ මේ පටිච්ච සමුපාද ධර්මයෙහි තිබෙන්න්න වූ අංග දොලහා. හේතු පල හේතු පල ආදී වශයෙන් දක්වන්නට පුළුවන්කම තිබෙනවා. දැන් එහෙමනං එසේ දැක්වීම තරමක් මධ්‍ය වශයෙන් විස්තර කර දැක්වීමේ ක්‍රමය බව ඔබට දැම් වැටහෙනෝ. පින්වන්නේ ඊළඟට මේ විදිට මධ්‍යම ක්‍රමයණුත් වැටහෙන්නේ නැති පිරිසක් ඉන්නවනං ඒ මධ්‍යම ක්‍රමයෙන් නොවැටහෙන පිරිසට අති දීර්ඝ වශයෙන් විස්තරාත්මකව සවිස්තරාත්මකව පුළුල් වශයෙන් දේශනා කරන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේගේ දේශනාව හිතිබෙනවා ඒ හේතුඵල නයාය අතිදීර්ගව විස්තර කරන අනන්ත ණය සමනාගත සමන්ත පට්ඨාන ශ්‍රී සද්ධර්මයෙහි තමයි එහෙම විස්තර කරන්න. පින්වන්නේ අපි ඔබ ගැන හිතලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ බලන්න කොයි තරම් මහා කාරුණිකද කියලා වැටහෙන්නේ නැතිම පිරිසට. ප්‍රඥාවෙන් බොහෝම අඩු මද ප්‍රඥ්ඥාව ඇති මන්ද ප්‍රාඥ්ඥයින්ට පවා වැටහෙන ආකාරයට මේ හේතුඵල නයාය විස්තර කරලා තිබෙනු. ඒ පට්ඨාන ක්‍රමය පිළිබඳව දැන් අපි සැකවින් යමක් අවබෝධ කරගන්නට උත්සාහවත්වෙමු. පින්වදි මෙතන මේ පට්ඨානය කියන වචනය ගත්තොත් පටාන කියලා පද දෙක සඳ වෙනෝ. ප කියල කියන්නේ ප්‍රකාර කියන එකයි එහෙම නාන ප්‍රකාර කියන එකයි කියල කියනවා පින්වත්න ප්‍රත්‍ය වලට දැම් පාලි භාසාවෙෙහි ටාන කියන පදය ස්ථානවලටත් පාවිච්චි වෙනවා ඒවගේම ප්‍රත්‍යවලටත් පාවිච්චි වෙනවා. නානප්‍රකාරාණි ටානානි පච්චයා එත්තා අයති පට්ඨානං. නාන ප්‍රකාර වූ නොයෙක් නොයෙක් ආකාර වූ ප්‍රත්‍ය ඇතුළත් හෙයින් මෙම දේශනාවට පට්ඨානය කියලා කියන. පත් මේ නොෙක් නොෙක් ආකාර වූ ප්‍රත්්‍යය ඇතුළත් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරල තිබෙන මේ පට්ඨාන ප්‍රකරණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදාදක්වන්නට පුළුවන්කම තිබෙනු. එකක් තමයි පින්වත්න පච්චේ විභංගවාරය පච්චය විභංගවාරය කියල මූලික වාරය හඳන්නුනු. ඊට පස්සේ දෙවනිය එක මහාවාරය කියලා කියනු. පච්චේ විභංගවාරය ්ේ විභංඟවාරය කියල කියන්න පින්වත්නි ඒ මුල්ම කොටස ප්‍ර්‍යය එහි බෙදා දක්වන නිසා. පච්චේ විභංගවාරය කියලා කියනු. ඒවගේම පින්වත්නි වෙතෙන්ට ඒ පච්චේ විභංගවාරයටම තව නමක් කියනු මාතිකා නික්හේපවාරය කියල. මාතෘකා බා තබන නික්හේපවාරය මාතිකා නික්කේපවාරය කියල කියන්නේ පච්චේ විභංගවාරයටමයි. ඉළඟට, න්නේේ මහා වාරය කියන දෙවනයට දක්වන කොටස් එනම් වාර් දෙකකට බෙදා දක්වනවා පච්චයේ විභංගවාරය සහ මහාවාරය කියලා කොටස් දෙකට බෙදා දක්වනවා දැන් පින්වන්නේි මේේ පච්චේ විභංගවාරයෙහි සඳහන් වෙනවා කොටස් දෙකක් ඒ තමයි උද්දේශවාරය සහ නිද්දේශවාරය කියලා උද්දේශවාරයහි කෙටියෙන් අ ප්‍රත්්‍ය ටික දක්වලා තිබෙන ප්‍ර සි හතරක් තිබෙනවා මේ ප්‍රත්්‍යේ විසිහතර කෙටියෙන් මාතෘකා වශයෙන් දක්වන නිසා උද්දේශවාරය කියලා කියන. කෙටියෙන් දක්වන කොටස. පින්වන්නේ එතන හේතුපච්චයෝ, ආරම්මණ පච්චයෝ, අධිපතිපච්චයෝ, අනන්තරපච්චයෝ, සමනන්තරපච්චයෝ, සහජාතපච්චයෝ, අන්‍යම්‍ය පච්චයෝ, නිසය පච්චයෝ, උපනිශසය පච්චයෝ, පුරේජාතපච්චයෝ, ා ජාතපච්චයෝ ආසේවන පච්චයෝ, කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාරපච්චයෝ ඉන්ද්‍රීය පච්චයෝ ජානපච්චයෝ මගගපච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්තපච්චයෝ. අත්්‍යිපච්චයෝ, නත්හිපච්චයෝ විගතපච්චයෝ, අවිගතපච්චයෝ ආදී වශයෙන් මේ ප්‍රත්්‍යය විසිහතරයේ මාතෘකා වශයෙන් එ නම් පමණක් දක්වන කොටසට කියනවා උද්දේශවාරය කියලා කියනවා. ඉනඟට පින්වත්න මෙ ප්‍රත්‍යපිළිබඳව තරමක් විස්තර කරන කොටස තියනවා නිද්දේශවාරය කියලා ඔබ දන්නවා ඔබ අතට පත්වෙලා තිබෙන ඒ ග්‍රන්ථරත්නය පට්ඨාන ධර්ම වන්දනාව කියන පොතේ මුලින්ම තිබෙන්නේ ඔන්නේ උද්දේශවාරය වස්ස පින් වන්නේ නිද්දේශවාරයේ තමයි ඊළඟට විස්තර කරලා තිබෙන්නේ හේතු පච්චෝතී ආදී වශයෙන්. මෙහි තරමක් දුරට විස්තර කරලා පෙන්නලා තිබෙනු. හේතුපච්චයෝතී හේතු හේතු සම්පයුත්තකානන් දම්මානං තං සමුට්හා නානං්ච රූපානං හේතු පච්චේන පච්චයෝ. ඉළඟට ආරම්මන පච්චයෝතී ආදී වශයෙන් විස්තර කරනවා රූපායතනං චක්කු විඤ්ඥාන ධාතුයා තන් සම්පයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චේන පච්චෝ ආදී වශයෙන් විස්තර කරන්න පින්වත්න අන්න ඒ නිද්දේශ පාලී. දැන් එතෙන්දි ඔබට පැහැදිලි උද්දේශවාරේරන උද්දේශ පාලියෙහි සඳහන් ඒ කෙටි දෙසුම. හේතුපච්ති හේතුපච්චෝ ආරම්මනපච්චෝ දී වශයෙන් කෙටියෙන් දක්වන දෙසුම, ප වන්නේ දර්ග වශයෙන් විස්තර කරලා ඒ පදයන්ගේ අර්ථය හේතුපච්චයෝත හේතු ප්‍රත්තේ යනු කවරක්ද ආදී වශයෙන් දාලා එතන යටතේ එන්න ධර්ම කකරුන්ටික විස්තර කල දක් ොන නිද්දේශපාලි. පින්වාදි දැන් ඔබට දේශනා ගණනාවකම මේ උද්දේශපාලිය සහ නිද්දේශපාලිය පිළිබඳ අපි විස්තර කරලා තිබෙනු. ඒසා අද දවසේ මම ඔබට බලාපොරොත්තු වෙනවා මේ උද්දේශ නිදේශපාලී තිබෙන පච්චේ විභංගවාරය පිළිබඳව බොහෝ කරුණු කාරණා පැහැදිලි කල්ල දීල තිබෙන නිසා අද මහාවාරය පිළිබඳව පොඩි හැඳින්වීමක් ඔබට කියල දෙන්නට බලාපොරොත්තු වෙන. පින්වත්ලි මහාවාරය ගත්තුත්, මහාවාරය ආකාර දෙහෙකට ප්‍රධාන වශයෙන් බෙදාදක්වන්නට බලාපොරොත්තු වෙන. බුදුරජාණන් වහන්සේ ඒ මහාවාරය මහා ණය හතරකනුත් පට්ඨාන හයකනුත් බෙදාවෙන් කරදක්වොලා තිබෙනු. මහා ණය හතර පින්වත්නී මෙ ආකාරයට විස්තර කරල දෙනවා පළවෙන අනුලෝම ක්‍රමය අනුලෝම ණය කියලා අපිත් සහඳන්න නෝ. ඒවගේම දෙවනිට දක්වනව පිින්වත්නී පච්චනීය ණය පලවෙනික අනුලෝම ණය දෙවනක පච්චනීය ණය තුංගනයක අනුලෝම පච්චනීය ණය හතරවිනියක පච්චනීය, අනුලෝම ණය කියලා නඥ්‍යායන් හතරක් වශයෙන් මේ මහා නයක්‍රම හතර පෙදාවෙන් කර දක්වනෝ. ඊළඟට පින්වත්න්නේ අර පට්ඨාන හයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වෙන් කරනවා. මේ පට්ටාන හය පළවිනික තිකපට්ටානය දෙවනයක දුක පට්ටානය. ඉළගේක, දුකපට්ටානය පින්වත්ද ඊළඟ එක වෙන්නේ දුක ටික පට්ටානය ඊළඟට තික තික පට්ටානයයි දුක දුක පට්ටානයයයි කියලා පට්ටාන හයක් වශයෙන් බුදුරජාණන් වහන්සේඒ මහාණය ආකාර දෙකකට බෙදා දක්වනවා කොහොමද එකක් තමයි මහා අය ක්‍රම හතරයි එවගේම පට්ටාන අයයි මහා න අයක්‍රම හතර නැවතතිනවා ඔබ ඒවා සටහන් කරගෙන හොඳින් විමර්ශනාත්මකව බලන්න නැවත නැවත අ්‍යනය කරන්න එතකොට ඔබට මනාව වටහාගන්නට පුළුවන්කම තිබෙනවා පලවෙනියක ඒ මහා නාය ක්‍රම හතරේ පලවෙනි ක්‍රමය අනුලෝම ණය දෙවනියක පච්චනීය ණය තුංවෙෙනයක අනුලෝම පච්චනීයෙන් අය හතරවෙෙනයක පච්චනයානුලෝම ණය ය ක්‍රම හතරයි නැවත කියනවා අනුලෝම ණය පච්චනීය නය අනුලෝම පච්චනීය නය පච්චනීය අනුලෝම ණය ආදී වශයෙන් ඥායන් හතරක් දක්වනෝ. පින්වත්න මේ කෙටියෙන් මාතෘකා වශයෙන් කිය්දි ඔබ ඊට බියවිය යුතු නැහැ එකින් එක විස්තර කරලා දෙන්නා. ඊළඟට පින්වත්නී පට්ටාන හයක් බෙදෙනවා කියලා කිව්වනි. පට්ටාන හය තමයි තිකපට්ටානය දුකපට්ටානය තික දුකපට්ටානය දුකතික පට්ටානය ඉළඟට තික තිකපට්ාය දුදුකපට්ටානය කියලා පට්ටාන හයක් තියෙන. දැම්පින් වත්න්නේ මෙන්න මේ හය. අර මහාණය හතරින් ගුණවනාම, පට්තාාන හය මහානාය හතරින් ගුණවනාම, හයවරක් හතර විසි හතරක් කියෙනවා මෙන්න මේවට කියනවා සූවිසි පට්ඨාන කියල කියනු. දැන් ඔබ විටක අහල ඇති සූවිසි ප්‍රත්‍යයන් ඒවනත් දැංඔවට කටපාඩක්. අපි මුලින් සඳහන් කරපු, හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චෝ ආදී වශයෙන් නිද්දේශපාලියෙහි අඩංගුවන කරුණු ටිකඒ නිද්දේශපාලිහි නැනම් පච්චය විභංග වාරයෙහි සඳහන් වෙච්ච ඒ ප්‍රත්්‍ය විසිහතරට කිවේ සූවිසි ප්‍රත්්‍යය දැන් ඔබට සූවිසි ප්‍රත්්‍යය දන්නවා සූවිසි ප්‍රත්‍යය දන්නා වූ ඔබට දැන් කියල දෙන්නට උත්සාහ කරණ සූවිසි පට්ඨානයන් සම්බන්ධීෙන්. පට්ඨාන විසි හතර නැන්නන් සූවිසි පට්ඨාන හැදෙන්න්නේ කොහොමද කියන එකයි මේ මහාවාරයේද කියලදෙන්. මහාවාරය මම කිව්වනෙන් නැවත ඔබට මතක් කරනව ආකාර දෙහෙකට තිබෙනවා, ඒ තමයි මහානාය හතරයි පට්ඨාන හයයි. මහානාය හතර පට්ඨාන හයෙන් ගුණඋුණහම තමයි, සූවිසි පට්ඨානයන් හැදෙන්න්නේ. දැන් කිසියම් කෙනෙක් මේ දේශනාව අහගෙන විතරක් හිටියට ඔවුට මේක මතක හිටිණෙනෑ ඒවගේම ගැටලු සහගත භාවේ වැඩි යම් කිසි කෙනෙක් මේ පිළිබඳව හිතල මේම හොතේ හරි සටහන් කරගන්න පටන්ගත්තු අන්නේ සටහන් කරගන්න කෙනාට ඉතාම ඉක්මණින් මේක පැහැදිලි වෙනවා ඒවගේම බොහොම සතුටක් දැනෙනවා මේ ටික තමන්ට වැටහුනා කියලා. නැවතවතාවක් ඔබට මතක් කරන්නම් ලියාගන්නට පහසුවෙන පරිදි. මහාණය හතරයි එවගේම පට්ඨාන හයයි. මහානය හතර, අනුලෝම ණය, පච්චනීය ණය, අනුලෝම පච්චනීය ණය, පච්චනයානු ලෝම ණය. පට්ටාන හයයි, ප දුකපට්ටානය දුකතික පට්ටානය ති දුකප්ානය ඉරඟට තික තික පට්ටානය සහ දුක දුක පට්ටානය කියල පට්ටාන හයයි. තැන් පින්වත්න මේවා මොකට ද කියල දෙන්නේ. කියලා ඔබට නිකං වචන විතරයි මේ වචන ගොඩක් අරගෙන මොකොට ද අපිට ධර්ම අවබෝධය කරන්න පුළුවන්ද. ඉරඟට සුනීත සෝපා කලාහෙම මේ වගේ ගැඹුරු ගැඹුරු ධර්ම කරුණු ඉගෙනගත් අද ඔයාද වශයෙන් බොහෝ දෙනා එක එක මැසිවිලි නගනෝ පින්වත්මි අපිට මේ ජීවිතයේදී සුනීත සෝපා කළ පෙනුනේ සුනීත සෝපා කළට ධර්ම කාරණාවක් ඇසුණු ගමන් අවබෝධ වුණා. එහෙම කියල සන්තති අමාත්‍යවරයා දවස් හතක් මත් පැපානය කල ඉඳලා බුදුරජාණන් වහන්සේ ුණගහැච්චකමන් රහත් වනා එනම් අපිට මොකට ද සීලයක් ආදී වශයෙන් කියල කියන ඇත් ඉන්නවන පින්වත්න්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු පිරිසද බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛ වෙලා ඒ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරන්න කොයිතරන් සංසාරයේ මේ විදිේ ධර්මය ඉගෙනගෙන පාරමි පුරන්න නැත්්ද. ඒවගේම මේ ධර්මණ ඥානයේ දියුණු කරන්න අනවාග්‍ර සංසාරයේ ඒ ඇත්ො කොයි තරන්න අභිධර්මය හද්‍යනය කරන්න නැත්්ද ඒ අපිට පේන්නේ අපිට පේන්නේ ඒ ජීවිතය කතාව විතරයිනි. ඒස සමහර උදවී අපිට අහන්න ලැබෙනවා මේ පට්ඨානය වගේ ධර්ම කරුණු ඉගෙන ගන්න අවශ්‍ය නෑ මේවයින් ඇති පලක් නෑ කියලා කියනවා. භාවනා කරන්න උත්සාහ කරනවා සමහර උදවිය භාවනා කරන්න ගන්නේ මොනොවාද තමම්ම හිතලු දෙයක් නමුත් මේ ස්කන්ද ධාතු ආයතන පටිච් සම්පාද ආදී ධර්ම පිළිබඳව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ගම්බිහිර ධර්ම කොට්ටාසයන් ධර්ම ්‍යායන් අධ්‍යනය කරන්න නැතුව යමෙක් භාවනා කරනවනං එයාගේ භාවනාව තනිකරම විකෘතියක් එහෙම නැත්නං තනිකරම හුදෙක් මුලාවක් විතරයි වෙන්නේ. ඒ සමන් ඔබට යෝජනා කරනවා යමෙක් මුලාවෙලා සෝවාන් වුනා කලා හිතාගෙන හිටිය ඉන්නවට වඩා. ඔබ මුලා නොවී නිවැරදි ධර්මය ඉගෙනගෙන පෘතජ්ජනව ඉන්නවා කියලා තේරුම් ගත්තත් ඒකත් ඔබට ලොකු දෙයක් හේතුව කුමක්ද ඔබ මුලා වෙලා නෑ. මොකද ඔබ මුලාවෙලා ඊළඟ ජීවිතේ සතරාපායට වැටනවට වඩා හොඳයි ඔබ මුලා නොවී මේ ගැමුුරු ධර්මය ඉගෙනගෙන ඊළඟ ජීවිතේ දෙවියන් අතරහෝ ඉපදිලා. ඔබට මාර්ග පලලාබී දෙවියන්ගේ දිව්‍යංගනාවන්ගේ ඇසුර ලබාගෙන ඉක්මනින් ඉක්මම් භවයකදී ඔබට පුළුවන්කම ලැබයි චතුරාරත් ධර්මයන් අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ නමක් සම්මොක වනත් සව්පද ගාතාවක් ඇහෙකොට බට ධර්මය අවබෝධ කරන්නට හේතුවවෙයි මේ ධර්මයට පිටුපාන් නැතුව මේ ධර්මය ඉගෙන ගැත්තු නිසා. ගැඹුරු ධර්මය හදාරපු නිසා. පින්වත්නී දැන් ඔබට මේ සූවිසි පට්ඨානයන් කියල දෙන්නට මම යොදාගන්නවා පින්වත්නී බුදුරජාණන් වහන්සේගේ අබිධර්මයෙහි එනවාත් ධම්ම සංගනී ප්‍රකරණය කියලා මොත්වහසේ නම. මේ ධම්ම සංගනී ප්‍රකරණයහි සඳහන් වෙන වන අන්නේ වචන උපකාර කරගන්න වෙනවා මේ සූවිසි පට්ටානයන් ඉගෙන ගන්න. දැන් ඔබ බයවෙන්නට එපා අනේ ස්වාමීනි අපි කොහොමද දම්ම සංගී ප්‍රකරණය වගේ ගැඹුරු බ්‍රන්ථ අධ්‍යනය කරන්න කියලා. ඒකට කිසිහින්දු බයවීමක් අවශ්‍ය වෙන නැහැ. අපි දැන් මේ කියල දෙන කරුණුකාරණා ටික ඔබ සටහන් කරගෙන ඉගෙන ගත්තනං, ත් ඔබට ඒ කාරණාව වටහා ගන්න ලොකු අපහ සුතාවයක් වෙන්නේ නැහැ. ඔබ නිකමට බලන්න ධම්ම සංගනී ප්‍රකරණය තිබෙන පින් වන්නේ තිකමාතිකා සහ දුකමාතිකා කියලා මාතිකා ටිකක් තිබෙනවා මෙ තිකමාතිකා කියල කියනෙ බොහෝ අමාරුදේවල් නෙමෙයි තික කියල කියන්නේ පින්වා තුනේ ගොඩවල්. මොනවද කුසලා දම්මා අකුසලා ධම්මා අ්‍යාකතා දම්මා. කුසලා දම්මා කියලා කියහි ල් ධර්මයෝ අකුසලා ධම්මා කියන්නේ අකුසල ධර්මයෝ අභ්‍යාකතා ධම්මා කියන්නේ කුසල් අකුසල් නොවන ධර්මයෝ ඒැන විපාකසා ක්‍රියා ධර්මයෝ දැන් එතකොට කුසලෝ ධම්මෝ කුසලෝ දම්මෝ කිව් හම කුසල් ධර්මයෝ ගන්න පුළුවන් මොනවාද ඒඇන්නේ කාමාවචර ලෝකයේ හටගන්න කුසල් සිත් රූපාවචර කුසල් සිත් අරූපාවචර කුසල් සිත් ලෝකෝත්තර මාර්ගසිත් හතර මෙන්න මේවා කුසල් ඒ වගේම ඒ කුසල් සිත්හිහටගන්නා උච්චයිත සිකියෝ ගත්තොත් ඒවත් කුසල ධරම අකුසල ධරම ගත්තුවොත් අකුසල ධර්මගත්තොත් පින්වත් නිේ කාමාවචර ලෝකයෙහි හටගන්නාව අකුසල සිත් සහයහිය දෙන්නාව උච්චයිත සික. ඒවගේම අභ්‍යාකත දම් අභ්‍යාගතයි කියල කියන්නේ පින්වත් කුසල් අකුසල් නොවන ධරම ඒගැන්නේ විපාක සහ ක්‍රියා කියන ඒවා. එතකොට විපාක සිත් සහ ක්‍රියාසිත් මොනවද කාමාවචර ලෝකයේෙහි විපාකසිත්. ඉවසේ රූප භූමියහි හට ගන්න විපාකසිද. අරූප භූමි හට ගන්න විපාකසිත්. ඒවගේම ලෝකෝත්තර පල සිට්ටිකට කියනවා විපාක කියල. එහනම් මෙන්න මේවා විපාක සිත් හැටිට ගන්න පුුවන් ක්‍රියාසිද් ගත්තුොත් කාමාවචර මහා ක්‍රියාසිද. ඉඩස්ස අහේතුක ක්‍රියාසිත්. ඊළඟට තිබෙනවා රූපාවචර ක්‍රියාසිද, අරූපාවචර ක්‍රියාසිත් ලෝකෝොත්තරේ ක්‍රියා සිත් නැහැ එනිසා දැන් මෙන්න මේ ක්‍රියාසිත් සියල්ලයි විපාක සිත් සියල්ලයි ඒවයි හටගන්න උච්චයිත සිටික ඔක්කොමගත්තොත්හෙම ඒවට කියනවා අව්‍යාකත ධර්ම කියලා කියන දැන් එහෙනම් මාතෘකාවක් මාතෘකත් තුන බැගින්තියන ඒවට කියනු තික මාතිිකා කියල කුසලෝ දම්ම අකුසලෝ දම්ම අව්‍යාකතව දම්ම එහෙනම් දැන් ඒවා තිකමාතිිකා ඒවගේම ධම්ම සංගනී ප්‍රකරණය තිබෙනවා දුක මාතිකා කියලා ජාතියක් දුකමාතිකා කියල කියන්න පින්වත් දෙකේ කොටස් දෙක බැගින් සඳහන් වන ඒවා. මොනවාද හේතු දම්මෝ නොහේතු දම්මෝ. අන්නේ විදිහට තියෙනවනං ඒවා දුකමාතිකා ඒකළ කැනෙ දෙකේ කොටස්. හේතු දම්මෝ නොහේතු දම්මෝ. එවිදියට දෙකේ කොටස් දක්වන ඒවට කියනවා දුකමාතිකා කියල. එහෙම නං මෙන්න මේ දුකමාතිිකා තිකමාතිකා පිළිබඳව පොඩි හැඳින්වීමක් මං ඔබට කළේ ඔබට හමුවන මේ පට්ඨාන හයෙහි ඔබට මුලින් සඳහන් වුණා තිිකපට්ටානය, දුක පට්ටානය ආදී වශයෙන් වචන. අන්න ඒ කොටස් ටික තේරුම් කරදීම සඳහා තමයි පින්වත්න්නේ මම ඔබට මේ දම්ම සංගනී ප්‍රකරණයේ තිකමාතිකා. දුකමාතිකා තිබෙන බව පෙන්වා දෙන්නට උත්සාහ කළේ. ඒවා ඇසුරෙන් තමයි භාගතුන් වහන්සේ මේ තිිකප්ටානය දුකපට්ටානය ඊට පසෙ දුකතික පට්ටානය දුකපට්ටානය ආදී පට්ටාන ඒ හයක් නිර්මාණය කල්ලා ඒක අනුලෝම ආදී ඥ්‍යායන්ගෙන් ගුණ කල්ලා සූවිසි පට්ඨානයන් නිර්මාණය වෙන්න පින්වත්න්නේ ඒ අනු. දැන් ඔබට ඊළඟට මතක් කරන්න ඕන ඒ මහා ණයක්‍රම හතරක් තිබෙනවා කිවුවනි පලවෙනි ඒකමොකක්ද අනුලෝම ණය අනුලෝමයික කියන්න පින්වත්න්නේ ධම්ම සංගනී ප්‍රකරණය තිබෙන වචනවලට අනුලෝමවම තිබෙන වනං. ඒකන උදාහරණයක් වශයෙන්. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතු පච්චේන පච්චෝ කෙල්තියෙනොකු. කුසලෝ දම්මෝ කුසලස්ස ධම්මස්ස හේතු පච්චේන පච්චෝ කියනකොට, ධම්ම සංගනී ප්‍රකරණයේ තිබෙන, වචනවලට කිසිදු වෙනසක් නැතුව ඒ විදිහටම තිබෙනවනං ඒකට කියනවා අනුලෝම ණය කියල කියනවා. ඒක ඔබට දැන් එතරම් වැටහුණේ නැත්නම් ඊළඟ කාරණය කියනකොට හොඳටම වැටහෙනවා. පච්චනීය ණය කියල කියන එක කියල දුන්නහාම. පින්වත්න්නේ පච්චනීය ණය කියන එකේ දී. දම්ම සංගනයේ තිබෙන්නේ කුසලෝ දම්මෝ කියලා ඒකට ඉස්සරහට, නකාරයයක් දා එහෙමෙන න නයන්නක් දාලා විරුද්ධාර්ථයක් අරගන්නවා එතුට පච්චනීය කියන්නේ විරුද්ධාර්ථයක් ගෙන දෙන නිසා. නකුසලෝ දම්ම නකුසලස්ස ධම්මස්ස හේතු පච්චේයන පච්චයෝ එතකොට පින්වත්න්නේ අ ධම්ම සංගනයේ තිබුණු ආකාරය නෙමේ ධම්ම සංගනයේ තිබුණු ආකාරය විරුද්ධාර්ථයක් ගැනදදීලා තියෙනවා එනි සයකට කියනෝ පච්චනීය නය කියලා කියන දැන් අනුලෝම නයේදිම කද්ද වනේ ධම්ම සංගනයේ තියන විදිටම කුසලෝ දම්මෝ කුසලස්ස ධම්මස්ස හේතු පච්චේන පච්චයෝ. එක දම්ම සංගනීයේ තියන විදිහටමයි. හැබැයි පච්චනීය නයේදී සම්පූර්ණයම විරුද්ධ පැත්තට ගෙනදදානවා. විරුද්ධ පැත්තට හරවලා තියන්න. න කුසලෝ දම්මෝ න කුසලස්ස ධම්මස්ස හේතු පච්චේන පච්චෝ. ඒක පච්චනීය නය. ැඟ ට වඩා පැහැදිලිවතේරෙනවා. ධම්ම සංගනයේ තිබෙන පද අනුව තමයි මෙන්න මේ අනුලෝම ණය, පච්චනය ණය ඒවගේම අනුලෝම පච්චනීය අයසාහ, පච්චනීය අනුලෝම ණය කියන ආකාර හතර නැනම් මහානාය නිර්මාණය වෙන්නේ ඒ ක්‍රමවේදොස්සේ කියන බව දැං ඔබට වැටයනවා. දැංහෙනම් ඔබට නැවතවතාවක්, ට මේ අසීරු නිසා, අමාරු නිසා ආයි මුල ඉඳල කියල දෙනවා. දැන් අනුලෝම නය කියන්නේ මොකක්ද. ධම්ම සංගනී ප්‍රකරණේ තිබෙන තිකමාතිකාවක් අරගෙන. ඒත් තිකමාතිකාවේ තියෙන පදවලට විරුද්ධාර්ථයක්ගේ නැතුව ඒ විදිහටම අනුලෝමවම තිබෙන විදිහටම දක්වනවනං ඒකට කියනෝ අනුලෝම න්‍යායනැනම් අනුලෝම අය කියලා කියනවා. කුසලෝ දම්මෝ, ලස ධම්මස්ස හේතු පච්චේන පච්චයෝ. එකන කුසල ධර්මයක් කුසල ධර්මයකට හේතු ප්‍රත්තයෙන් උපකාර වනා කියන එක විස්තර කරනු. ඉළඟට පච්චනීයණය කියන එකේද බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. අ ධම්ම සංගනයේ තිබෙන ආකාරයට විරුද්ධාර්ථයක් එන පරිදි න. එකැන නයන්නක් මුලට දාලා. දැන් පාලි වචනයකට මුලට නයන්න දැම්මහම විරුද්ධාර්ථයනවනි. න කුසලෝ දම්මෝ, කුසල නොවන ධර්මයක්. න කුසලස්ස ධම්මස්ස, කුසල නොවන ධර්මයකට, හේතු පච්චේන පච්චයෝ. හේතු ප්‍රත්තයෙන් උපකාර කරයි. දැන් එහෙමනක් අන්න බලන්න එතෙන්දි විරුද්ධාර්ථයක් යන නිසා ඒකට කිව්වා පච්චනීය නය කියලා කිව්ව. ඊළඟට තුන්වෙනි ඥායේදී, අය ක්‍රම හතරේ තුංගින් අය ක්‍රමයේදී විස්තර කරන්න අනුලෝම පච්චනීය නය අනුලෝම පච්චනීය නයේ දිිපින්වත්න්නේ මුල පදය අනුලෝමයි එක ැන ධම්ම සංගනී ධම්ම සංගනී ප්‍රකරණේ තිබෙන තිකමාතිකා පදය ඒ විදිහටම ගන්න. කුසලෝ දම්මෝ ඉවස අනුලෝම දෙවනි පදේ පච්චනී යයි අනුලෝම පච්චනීයන දෙවනි පදට නයන්නක් එෙන සලෝ දම්මෝ න කුසලස්ස ධම්මස්ස හේතු පච්චේන පච්චෝ. ගැන කුසල ධර්මයක් කුසල නෝන ධර්මයකට හේතු ප්‍රත්තයෙන් ප්‍රත්්‍ය වෙන ආකාරය එතන විස්තර කරනු. කුසල ධර්මයක් කුසල නෝන ධර්මයකට හේතු ප්‍රත්තයෙන් උපකාරවන හැටි එතන විස්තර කරනවා. පින්වත්න මේ අපි අද කැටියෙන් විග්‍රහ කරන විග්‍රහකිරල්ලක් මේකදී කිසියම් කෙනෙක් බීතිය උපදවාගන්න අවශනය අපේ ඇට මේ අපිට මේක වටහාගන්න බැරිවෙයිද මේ ඔයිතරං ගම්බීරද කියලා මේ විස්තර කරන්නේ බාහිර කොටස විතරයි. ඉදිරි දේශනාවලදි මේ දේශනාව පදනම් කරගෙන මීට වඩා ලිහිල් කල්ලා දේශනා කරනෝ. ඉතිං අපි දන්නවා යම්කිසි දරුවෙින් මොන්ටිසෝරියට ඇතුළත් වුණ හාම. ඒ මොන්ටිසෝරියට ඇතුළත් එච්ච දරුවට සාමාන්‍යයෙන් අයන්න ලියගන්න තමාරුයිනි. හැබැයි මුලින් අයන්න ලියපු නිසා අමාරුවෙන් හරි, කවද හරි දවසක අම්මා කියන ලියගන්නේ එක අපහසුවෙනවද. නෑ! එතකොට අම්මා කියල ලියන්න පුරදු වෙච්ච දසට ඒ දරවා අර අයන්නට වෛර කරනවද. නෑ. එයා අයන්න මුලින් ලියපු නිසානේ අමාරුවෙන් අමාරුවෙන් හරි, කවද හරි දවසක පහසුවෙන් අම්මා කියන එක ලියන්. අන්නේ වගේ අදෝබට මේක තරමක් අසීරුවෙන්න්න පුළුවන්. හැබැයි අසීරු වෙච්ච අවස්ථාව ඔබ දන්නවා? ොංචි දරුවට අයන්න ලියන්න බැරි වෙලාවෙ එකැරට අයන්න ලියන්න බෑ කියලා අතැරල දැම්මුත්මකොදින් කකදාවත් බෑන පින්වාදි මේක ඔබ සිය දහස් වතාවක්කත් උත්සාහ දරන්නඩෝල්. මේක තේරුන්ගන් කොළකෑලිවල ලියමින් නැවත නැවත බලමින් මේ දේශනාව දහස්වතාවක්කත් අධ්‍යනය කරමින් එහෙම ලොකු උත්සාහයක් තිරිවැයක් කැපකිරීමක් කරොත් එහම ඔබට මේක එතරම් අපහසු වෙන්නේ නෑ. ඉති අපිට පුළුවන් ආකාරයට ඔබට සරල කරල විස්තර කරන්නෙමේ. ඉතින් දැන් දැන් අපි ආකාර එහමන අය ආකාර තුනක් විස්තර කරලා තියෙනු අනුලෝම නය පච්චනීය ණය එවගේ අනුලෝම පච්චනීය ණය. දැන් ඔබට හතරවෙනි ආකාරය තේරුම්ගන්න ඒ තරම් අපහසුුවනෙ නෑ පච්චනීයානු ලෝම ක්‍රමය.නම් පච්චනීයානු ලෝම ණය. පින් අන්නේ පච්චනීය කියන්නේ විරුද්ධර්ථයනය එක එතවොට නකාරයක් එෙනවා මුලට න කුසලෝ දම්මෝ කුසලස්ස ධම් අස්ස න කුසලෝ දම්මෝ එකැනි මුලින් ත්ත කුසල නොවන ධර්මයක් කුසල ධර්මයකට හේතු පච්චේන පච්චෝ න කුසලෝ දම්මෝ කුසලස්ස ධම්මස්ස හේතු පච්චේන පච්චෝ කියලා හතරවිනි ආකාරය විස්තර කර නැවතත් ඔබට ඒ ආකාර හතර කැටියෙන් විස්තර කරන්නම් පලවෙනික ගත්තෙමකක්ද අනුලෝම ණය අනුලෝම නයේදී විස්තර වෙන්නේ ධම්ම සංගනී ප්‍රකරණේ තියෙන ආකාරයටම කුසලෝ දම්මෝ කුසලස්ස දම්මස්ස හේතු පච්චේන පච්චෝ. දෙවනි ආකාරය පච්චනීය ණය, ධම්ම සංගනී ප්‍රකරණේ තියෙන ආකාරයට වඩා විරුද්ධාර්ථයක් ගෙන දෙන්න නයන්නක් මුලට එනෝ. න කුසලෝ දම්මෝ න කුසලස්ස දම්මස්ස හේතු පච්චේන පච්චෝ. ඉළඟට, තුංගෙන ආකාරය අනුලෝම පච්චනීය නය. මුල එකේ නයන්නක් නෑ. අගකට නයන්නක් තියනෝ. කුසලෝ දම්මෝ නෑ කුසලස්ස දම්මස්ස හේතු පච්චේන පච්චයෝ. ඒ වගේම හතරවෙනි ආකාරය පච්චනීය අනුලෝම ක්‍රමය ඒකද මුල එකට නයන්නක් එනවා විරුද්ධාර්ථයක් ගනවා අග එකට නයන්නක් නෑ. න කුසලෝ දම්මෝ. කුසලස්ස ධම්මස්ස හේතු පච්චේන පච්චය. ඔබට මේ පට්ඨාන ප්‍රකරණයේ ඉගෙනගන්න කොට. ඉදිරියට ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන ධර්මඤ්ඥානයේ දියුණු කරගන්න තියියුණු ප්‍රඥාවක් උදාපත් කරගන්න බලාපොරොත්තු වෙන අය ඒවගේම නිර්වාණ අවබෝධයට ලංවෙන්න වෙහෙසවන වීර්ය කරන අය මේක අමාරුවෙන් හරි කරගන්නවා. බැරි අය දොරුවල අය අතහැරලදානවා හැබැයි. ඒ අය නමුත් මේක දෙතුන්වතාවක් වගේ උත්සාහයක් කළොතුන් ඒ අයට ප්‍රඥාව නුවන මෝරලා ටිකෙන් ටික මේවය කරුමු වැටහෙන්න පටන්ගන්න. ඇඳින් පිින්වන්නේ ඊළඟට අපි අර මහා නයක්‍රමහතර අවසන් කරලා පට්ටානහය පිළිබඳව යම් අවබෝධයක් ලබාගන්න උත්සාහ කරමු. දැන් තිකමාතිකා සඳහන් වෙච්ච ධම්ම සංගනී ප්‍රකරනේ සඳහන් වෙන්නේ මොනවාද මුලිම කිව්වා කුසලෝ දම්මෝ අකුසලෝ දම්මෝ අභ්‍යාකතෝ දම්මු දැන් එහරනම් කුසලා දම්මා අකුසලා දම්මා අභ්‍යාකතා දම්මා කියල මාතෘකා තුනක් වශයෙන් තිබෙන සුකාය වේදනය සම්පයුත්ත දම්මා දුක්ඛාය වේදනාය සම්පයවුත්තා ධම්මා අදුක්හම සුකාය වේදනාය සම්පයවුත්තා ධම්මා එතරත් තුනයි මේ තුනේ තුනේ ගොඩවල් තියෙන නිසා තමයි මේකට තිකමාතිිකා කියල කියන්න තිකමාතික විසිද් දෙකක් තිබෙන. දුකමාතිකා සීයක් තිබෙනවා දම්ම සංගනී ප්‍රකරණි. ඒවා ඒ තනන් ලොකුවට දැන් ඔබට අවශ්‍යවෙන්නේ නැහැ. මේ වෙලාවෙ ඔබට ඒසිියල්ලෙන් සියල්ලම අවශවෙෙන නෑ. අපිට මේක තේරුම් ගැනීම සඳහා අවමාවාශයෙන් ඔය තිකමාතිකා දෙක තුනක් ඒවගේම දුකමාතිකා දෙක තුනක්. ඔබට මේ උදාහරණ කතාව තේරුම් ගැනීම සඳහා යොදාගත්තනම් ප්‍රමාණවත් වෙන. අපි හිතමු අපි ඔබට මුලින්ම සඳහන් කරමු පට්ඨනහයෙන්. පට්ටානය කියන්නේ මොකදද කියලා. පින්වත්න ධම්ම සංගනී ප්‍රකරණය එන තිිකමාතිකාවක් යොදාගෙන සජ්්‍යායනාාවක්කරන වනක් එමම් තිිමාතිකාවක් යොදාගෙන සකස් කල්ල තියෙන පට්ටාන වලට කියනවා තිික පට්ටානය කියල ඒ සඳහා උදාහරණයක් වශයෙන් ගත්තොත් කුසලෝ දම්මෝ කුසලස්ස දම්මස්ස හේතු පච්චේන පච්චයෝ කියලා ගත්තොත් ඒ යොදාගෙන තියෙන්නේ තිකමාතිකාවක්නේ මොනවා අද කුසලා දම්මා අකුසලා දම්මා අභ්‍යාකතා දම්මා කියන තිකමාතිකාවෙන් එකක් තමයි අරගෙන තිබෙන්නේ. ඒ නිසා ඒ තිකමාතිකාවක් යොදාගෙන හදාගත්තු පට්ටානයට කියනවත් තික පට්ඨානය කියලා කියන. දැන් ඔබට මුලින් ඒවා තිකට්ටාන දුකට්ටාන දුක තිකට්ටාන තික දුකපට්ටාන තිකතික කියලා කියාගෙන යද්දී බොහෝම අමාරුයි ඒවගේ නොතේරෙන වගේ දැනුට දැන්ඔබට වැටහෙනවා එනම් තිකපට්ඨානය කියන්නේ මහා අරුම පුදුම දෙයක් නෙමෙයි දම්ම සංගනී ප්‍රකරණය තිබෙන තිකමාතිකා යොදාගෙන කරනු ලබන පට්ඨානය නැනම් සාදා ඇතිපට්ඨානය කියනවත් තිකපට්ටානය කියලා කියන. ඒවගේ මයිපින්වරණී දුකපට්ටානය ත්තුත්ේ එහෙම දුපට්ටානය කියන අර දම්ම සංගනී ප්‍රකරණය තියන හේතු දම්මෝ හේතු දම්මෝ. අන්නේ විදිහේ මාතෘකාවක් අරගෙන ඉරිවාසේ සහේතුකා දම්මා හේතුකා දම්මා අන්නේ වගේ දෙක දෙක තිබෙන මාතෘකාවක් අරගෙන ගත් තනං ඒම මොනවාද දුක පට්ඨානය දැන් අපිහිතමකු දුකපට්ටායට එන හේතු දම්මෝ හේතුස්ස ධම්මස්ස හේතු පච්චේන පච්චයෝ දැන් එතකොට හේතු කියන පදේ ඇවිල්ල තියන්නෙ කොහෙද දුකමාතිකාවක ධම්ම සංගනී ප්‍රකරණයේ දුකමාතිකාවක් අරගෙන තියෙන ඒ නිසයි ඒකට කිවේ දුක පට්ටානය කියල ද මේවයි මේ තියෙන වචන ඔබට බියවියේ තුනෑ ඒ වචනවල තේරුම හොඳට ගැඹුරට ගිල්ල ඉගෙන ගන්න කොට ඔබට බොහෝම සරලව තේරෙනවා බොහොම සනීපෙට තේරෙනෝ ඒ වගේම පින්වාත් ඊළඟට කතා කරන්නේ තික දුකපට්ටානේ තික දුක පට්ටානයේ දි මුලට ගන්නේ දම්ම සංගනී තික මාතිකාවක් දෙවනයට ගන්නේ දුකමාතිකාවක් තිකමාතිකාාවක් ගත්තොත් කුසලෝ දම්මෝ ඉට පසේ දෙවනයට ගන්න තියන්නේ දුකමාතිකාවක් නිසා හේතු කුසලෝ හේතු දම්මෝ කුසලස්ස හේතු ධම්මස්ස හේතු පච්චේන පච්චෝ දැන් කුසලෝ කිව්වෙ තිකමාතිකාවක් මොකද කුසලා දම්මා අකුසලා දම්මා අභ්‍යාකතා දම්මා කියන තුනේ මාතෘකා වන්න එනම් තුනේ ගොඩෙන් ගත්ත ඉලසේ හේතු කියන එක ගත්තේ හේතු දම්මෝ න හේතු දම්මෝ කියෙන දෙකේ ගොඩෙන් එනම් දුකමාතිිකා ගොඩෙන් එනම් තික දුක කියනකොට තික මාතිකාවකුයි දුක මාතිකාවකුයි එකට දාලා තිය නිසා කුසලෝ හේතු දම්මෝ කුසලස් හේතු ධම්මස් හේතු පච්චේන පච්චයෝ දැන් ඔබට මේ ටික තේරුුණට දැන් අර කුසලෝ හේතු දම්මෝ කුසලස්ස හේතුස්ස ධම්මස්ස කියන වචන ටිකක් බැරෑරුම් වගේ පේන නිසා ඔබ ආයිස්සරයක් බිය වෙනෝ. හැබැයි බියවිියතු නෑ ඉදිරි දේශනා වලදි මේවා විග්‍රහ කරලා සරලව මේවට උදාහරණගෙනල්ල දක්වනකොට ඔබට ඒ තියෙන අපහසුතාවයන් ලිහිල ගිහිල්ලා ඔබ හරියට නිකං ඇල්වතුරෙන් නෑව වගේ සරලබෙනවා ඔබට සැහැල්ලුවක් දැනෙනවා ඒසා ඔබ බියියේතු නැහැ මේ පට්ඨානය කියන එක පිළිබඳ බියවෙන්නෙම නොදන්නාකමනිසාමයි. මේවා සරලව තේරුම් කල්ල දෙන්න දෙන්න ඔබ ඒ කාන්තේම මේ පට්ටහාන ධර්මය තමන්ගේ ජීවිතය බවට පත්කරගන්නවා ඒක ඒකාන්ත සත්‍යයක්. ඒසා කිසිදු කෙනෙක් මේ පට්ඨාන ධර්මය වගේ ධර්මයකට මේ වගේ උතුම් ධර්මයකට බියවෙන්නට එපා බිය වෙන්න වෙන්න ඔබ මේ ධර්මයෙන් ඇත්ව වෙනෝ මේ ධර්මයෙන් ඇත්වවෙන්න ඇත්තුවන්න මේ ධර්මය ැවීම නතර වෙනවා එහ ගිලිහි යනවා මේ ගැඹුරු ධර්මය ගිහින්න ගිලිවෙන්න බොහෝ අයට පින්වත්න අවැඩක්මයි සිද්ධ වෙන්නේ බුද්ධ සාසනය කියන එක ඉතාම ඉක්මනින් අතුරු දහං වෙන්නේ මේක ඉබේ ම අතුරු දහන් වෙන්නේ. මේ අතුරු දහන් වෙන්න හේතුවම තමයි අපේ භාවිතා නොකිරීම. මේවා හැල්ලුවට ලක්කිරීම ගණන් නොගැනීම්. සමහර වෙලාවට මේ හේතුඵල න්‍යාය කියන එක ඕමනයි කියලා දන්නවා. බදුරාන්හන්සගේ දර්ශනය හේතු පල දර්ශනයක් බවදන්නවා. හැබැයි හේතුපල දර්ශනය සරලව පැහැදිලි කල්ලදන අනන්ත ඥ්‍යායන්ගෙන් සමන්න්නාගත මේ පට්ටහන ධර්මය පිළිගන්නිනෑ. ඒකට ලංකාත්වීපේල් තුළ නං පින්වත්න බොහෝම අභාග්‍යයක් බොහෝවෙලාවට ස්වාමීන් වහන්සේලාත් මේ පට්ඨානය පිළිබඳව දන්නේ නෑ සහ වි විවේචනය කරනු. තමන් දන්නතිීක වෙන ම දෙදයක් නමුත් පින්වත් බොහෝ අය විවේචනය කරන. විවචනය කරනවා කියැන මේක අවශ්‍යනය. එක තමන්ට තේරෙන් නැතිනිසා බොහෝ අය මේවා අනිත් අයටත් කියනෝ මේවා අවශ්‍ය නෑ කියල. ඉතින් පර්ියප්තියෙහි තිබෙන. එමනන් ත්‍රිපිටක පෙළදහමේ තිබෙන ගම්බීරම වූ ධර්ම කොට්ටාසේට පයිංගහල අත හැරල දාලා. කෙසේ නම් නිර්වාණ අවබෝධය කරගන්න ද ප්‍රතිපත්තිය කෙසේ නම් පුරන්නද. කෙසේ නම් ප්‍රතිවේදය සාක්ෂාත් කරගන්නද කියන එක නම් අපිට වැටහෙන්නේ නෑ. ඇත්තටම පර්්‍යප්තිය තිබුණොත් තමයි ප්‍රතිපත්තිය පවතින්නේ ප්‍රතිපත්තිය තිබුණනොත් තමයි ප්‍රතිවේද හවත් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්. ඉතිං මුලින්ම්ම මුලම කොටසට යම් කිසි කෙනෙක් පහර දෙෙනවනං දෙවනි තුංවෙනි කොටස් එමන නං ප්‍රතිපත්තිය ප්‍රතිවේදය කවරක් වෙයිද කියන කාරණාව නම් පොඩි ගැටලුවක් තිබෙන. පින්වත්න අපි කතා කළේ තිික පට්ඨානය පිළිබඳව කතා කලා දුක පට්ඨානය පිළිබඳව කතා කලා ඉළඟට තික දුක පට්ඨානය පිළිබඳව කතා කලා තික දුකපට්ටානයේ දී එන්නේ ිකමාතිකාවක් සමඟ දුකමාතිකාවක් එකතු කරලා කුසලෝ හේතු දම්මෝ කුසලස්ස හේතුස්ස දම්මස් දැ ඒක අනි පැත්ත දුක තික පට්ටානයක් ගමු දුකතික පට්ඨානය කියන එකේදී දුකමාතිකාවක් මුලට ගන්නවා හේතු කුසලෝ දම්මෝ හේතු කියල කියන්නේ දුකමාතිකාවක් අපි මුලින්කුවනේ හේතු දම්මෝන හේතු දම්මෝ ඇ වොල දෙකයි ගේුල කුසලෝ දම්ම කකුසලෝ දම්ම අභ්‍යාගතවෝ දම්මෝ. එතකොට ඒවමනවාද තික මාතිකාව. එතකොට මුලට ගත්තේ දුකමාතිකාවක් දෙවනට ගත්තේ තික මාතිකාවක් නම් දුක තික පට්ඨානයක් තකොට දු තිිකට්ානය හැෙන්නේ කොමද හේතු කුසලෝ දම්මෝ හතුස් කුසලස්ස දම්මස් හේතු පච්චයේන පච්චයෝ. ඒවගේ ම තම එපින්වත්න තික තික පට්ඨානය තික පට්ඨානේ ඊළඟට කතා කරනවා. තික මාතිකා දෙක්. දැමං මුලින් කිව්වා කුසලා දම්මා අකුසලා දම්මා අභ්‍යාකතා දම්මා. ඒකති එක තිකමාතා මාතිකාවක්. ඊට පස්සේ සුඛය වේදනාය සම්පයුත්තා දම්මා දුක්හාය වේදනායේ සම්පයුත්තා දම්මා, අදුක්කම සුකාය වේදනාය සම්පයුත්තා දහම්ම. තකට ඒක තවත් තිකමාතිකාව. මේ තිකමාතිකා දෙකක් එකට එකතු කරලග ොත්. කුසලෝ සුකාය වේදනාය සම්පයුත්තෝ දම්මෝ. කුසලස්ස සුකාය වේදනය සම්පයුත් අස්ස ධම්මස්ස හේතු පච්චේන පච්චෝ කියල ගන්න පුළුවෝ. එතන එකතු කරලා තියනෙ මොනවාද තිකමාතිකා දෙකක් තිිකමාතිකා දෙකක් එකට එකතු කරල ගත්ත නිසා තමයි පින්වත් ඒකට කිවේ තික තික පට්ටානය කියලා කිව. ඒ තික තික පට්ටානය. පින්වරන්නේ දුක දුක පට්ටානේ ම කිව්වා දුක දුක පට්ටානයේදී ඔබට මතක් කලා හේතු දම්මෝ නහේතු දම්මෝ. ඊට පස්සේ සහේතුකෝ දම්මෝ අහේතුකා දම්මා ඔන්න එවිදියට ආකාර දෙක දෙක එන මාතෘකා වලට කිව්වා දුක මාතිකා කියලා ඒ දුකමාතිකා දෙකක් එකට එකතු කල්ලා ගත්තොත් ඒකට අපිට කියන පුළන් දුක දුක පට්ටානය කියල. කොහොමදේ හේතු සහේතුකෝ දම්මෝ හේතුස්ස සහේතුකස්ස දම්මස්ස හේතු සහේතුකෝ දම්මෝ හේතුස්ස සහේතුකස්ස ධම්මස්ස හේතු පච්චේ එන පච්චයෝ එතකොට එතන අරගෙන තියෙන්නෙම දුකමාතිකා දෙකක්. දුකමාතිකා දෙකක් එකතු කරලා සාධන ලද නිසා ඒකට කියන්නට එදනාා දු දුක පට්ඨානය කිය. දැන් ඔබට, නැවත මතක් කරනවා, මහාණයක්‍රම හතරකුත් පට්ටාන හයකුත් වශයෙන් මෙන්න මේ මහාවාරය ආකාර දෙකට බෙදුව. මහාවාරයේ තිබෙන්න වූ මහානාය හතර, පට්ඨාන හයෙන් ගුණ කළහාම සූ විසි පට්ඨානයක් හෙවත් පට්ඨාන විසි හතරක් නිර්මාණය වුණා. මේ පට්ටාන විසි හතර එකක් අපි කතා කළොත්. අනුලෝම, අනුලෝම දුක පට්ටානය අනුලෝම තික දුක පට්ටානය අනුලෝම දුක තික පට්ටානය අනුලෝම තික තික ප්ටානය අනුලෝම දුක දුක පට්ටානය මේ කතා කළේ අනුලෝම පට්ටාන හය පිළිබඳව. පච්චනීය ගත්තොත් පච්චනීය පට්ටාන හයකුත් වෙනවා පච්චනීය තික පට්ටානය පච්චනීය දුක පට්ටානය පච්චනීය දුක පට්ටානය පච්චනීය දුක තික පට්ටානය පච්චනීය තික තික පට්ටානයසා පච්චනීය දුක දුක පට්ඨානය ආදී වශයෙන්. දැන් එහෙමනං ඔය විදිහට මේ හතර මහාණය හතර පට්ටාන හයෙන් ගුණ කළහම සූවිසි පට්ඨානයක් නිර්මාණය වෙනවා. පින්වත්ලි මේ වචනවලට කිසිවකටත් ඔබ බයවන්නට එපා. මේවත් තව සරල ක්‍රමවලින් අවබෝධ වෙනවා. ඔබ මේ පට්ඨාන ධරමය දිගින් දිගටම දිගින් දිගටම ඉගෙනගන්නකොට මොකොද හේතුව මීට වඩා සරල ක්‍රම මම ඔබට ගෙනෙනවා ඉදිරියේදී. දවසින් දවස දවසින් දවස මේ පට්ඨානයේ සරල කරමින්. පට්ටානයේ සැ හැල්ලු කරමින්නෙමි පට්ඨානය ඔබට ඉගෙන ගැනීමට සරල ක්‍රමවේද ඔස්සේ ඔබට ගෙනෙන්න්නට අපි උත්සාහවත් වෙනවා මොකද පට්ඨානය ගැඹුරුයි ගැඹුරුයි කියල් ලංකාව තුළ මිනිස් සන්තාානේ තුළ ඇතිවිවෙච්ච මතය දුර කරන්නට අපිකො කෙේ හෝ උත්හ ගන්නනවා මේවන විටත් ඔබට බොහෝ ඒ පට්ඨානය සම්බන්ධයෙන් කරුණුකාරණාපි සරලවගෙනන්නට සමත් වෙලා තිබෙනවා ඉදිරියේදී. අපි උත්සාහවත් වෙනවා මේවායි රූප සටහන් ඇසුරෙන් ආදි ඔබට සරලව තව තවත් විස්තර කරලා ඔබගේ. ඒ ධර්මඤ්ඥානයේ දියුණු කරන්නට අපි උත්සාහවත් වෙනවා ඒසා අද ධර්මදේශනාවට වෙන්වී ඇති කාලය අවසන් නිසා අපි මෙතනින් ධර්මදේශනාව හමාර කරනවා පවත් බන්ධුසිරි හපු ගඩ මහතාඒවගේම ලීලා සනි විරත්න මහත්මිය අද දවසේ මේ උතුම් ධර්ම දශනාවට දායකත්වය ගැෙන කටයුතු කරන්නටේ දුනේ ඒ පින්වත්තිරිසගේ බලාපොරොත් ප්‍රකාරව මේ උතුම් ධර්මදේශනාවෙන් ජනිත වන්නා උපු එශක්තිය අති ෞරවනීය ධර්මදේශක ස්වාමීන් වහන්සේ ඇතුළු සම්බුදු සසන චිරාත්කාලයක් බබලවන්නට උත්සාහ දරණ වෙරවීරය කරන ස්වාමීින්න් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා. මේ භවයේදීම උතුම් චතුරාරශත්්‍ර ධර්මයන් අවබෝධ වේවා කිය ප්‍රාර්ථනා කිරීමත්. එවගේම අදදිනට එනම් සැපතම්බර් මස එක කොස් වන දිනට ජන්මදිනය සමරණ නයන ලක්ෂිකා දියනියටත් සැපතැබර් මස විසිවන දින ජන්වදින සමරණ නිරෝසාා සුසාන්ති දියණියටත් කායික මානසික සුවෙන් පිරි වාසනාවන්ත ජීවිතයකට ත්‍රවිදරත්නය ආශිරුවාදය ලබේවය යයි ප්‍රාර්ථනා කිරීමත්. බන්දුසිරි හපුගොඩ මහතාටත්, ලීලා සෙනවිරත්න මහත්මියටත් නිරංජන් හපුකොඩ ලසන්තිකා හපුගොඩ, නයන ලක්ෂිකා හපුගොඩ නිරෝෂා සුසාන්ති යන දූ දරුවන්ටත්, දිමුතු ජයලාත් හසිතකළු පහන නිහල් ඉන්ද්‍රසිරියන බෑනාවරුන්ටත්, අයි සෙනවිරත්න එල් මදනායක යන දෙෙනටත්, සදෙව් ජයලාත් සෙතුමිදී. සංසිලුනි යන මුුණුපුුරු මිනිිබිරියන්ටත් ධර්ම ප්‍රචාරණය කරවීමේ කුසලයෙන් සෑම්සිරු දෙනාටම නිදුක් නිරෝගී සුවජ, සහචිර ජීවනය සැලසේවා, ප්‍රඥාව පහළවේවා මේ ගෞතම බුදුසුනේදී චතුරාසත් ධර්මය අවබෝධ කර උතුන් නිවන්සුවේ සැනසීම ලබන්නට හැකියාව ලැබේවා යයි ප්‍රාර්ථනා කිරීමත්. දෙපාර්ශවේම නමින් පරලෝ සැපත් දෙමවුපියන් වන සයිමන් හපුගොඩ කරලිනා මා ඉටිපේ, P පසෙනි විරත්නගේේ කංකා නම්ගේ යන අයටත්, සෝමඈපස්සෙනි විරත්න PW මදනායක තිලකාවති කොඩිත්තුවක් වු දනවති හපුකොඩ ඇතුළු පරලෝ සැපත් සියලු ඥාතිහිත මිතුරන්ට ධර්ම ප්‍රචාරණය කිරීමෙන් අඇතුනු කුසල ශක්තිය අනුමෝදන් භවගාමී ජීවිතය යහපත්ව ඉක්මන් භවයකදී උතුන් නිවන්. අවබෝධය ලබත්වා යයි ප්‍රාර්ථනා කිරීමත් සතරවරම් දෙවියන් ඇතුළ සිවිලු දෙවියන්ටත් මේ පුුණි ශක්ති අනුමෝදන්ව. නිවන් අවබෝධය ලැබේවා ධර්මස්්‍රවණය කළ සියලු දෙනාටත් නිර්වාණ අවබෝධය පිණිස මේ උතුන් ධර්මදානමය කුසලය හේතු වාසනාාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. එවගේම සියලු දෙනාටම මේ උතුම් පට්ඨානශවී සද්ධර්මයේ පිහිට ලැබේවා ධර්මා අවබෝධය සිද්ධ වේවා යයි ප්‍රාර්ථනා කරමින්, තෙරවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම උතුම්. අට්ටාන ධර්මයේ පිහිටම ලැබේවා ලැබේවා ලබේවාය ආශිර්වාද කරමින් දේශක්හයෝ නිප්පානන්